සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. ජීවිතය ධර්මානුකූලව දකින්නට එය අවැසීමක විමල සද්ධර්මයෙන් ඔබට පහදා දෙන ජාතියේ බෞද්ධ නාලිකාව, බෞද්ධ රූපවාහිනි නාලිකාව මේ පැහැදී සුපින්වත් ඔබ වෙනුවෙන් සන්නිවේදනය කරන දායකත්ව ධර්මානු ශාසනාව අප මෙලෙස ආරම්භ කරන්නේ. දේශනාව පවත්වනු ලබන කෞරවණීය ස්වාමීන් වහන්සේ අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේ අපි සාදුනාද පවත්වමින් නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. දේශනාවෙන් වෙන් අද දවසේ පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා පන්නිපිටිය මාකුඹුර මායාමාවතේ පදිංචි කුමාරී හිග්ගොඩ මහත්මිය සහ චිනදාස හික්කුඩ මහත්මා, විශේෂඥ වෛද්‍ය අමාලි, විශේෂඥ වෛද්‍ය දනංජ රූපසිංහ, දිල්රුක්ෂි හික්කුඩ සහ සෙසිරි ජයසේන යන සදැහැති පින්වත් පිරිස එකමුතු. එහෙමනම් අපි හැම දිනම සදහම් අසන්නට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්නට සාදු නාදනම් වා තෙවරක් නමස්කාර පාඨය සජ්ජහායනා කරමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සම්මන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව දහම් මුතුවැල ධර්ම දේශනා මාලාව තුළින් තවත් එක ධර්ම දේශනාවක් සිද්ධ කරගෙන එයින් රැස් කරගන්න උදාරතර වූ කුසල සම්භාර ධර්මයන් මෙලව ජීවිතයේ සුවපත් කරගන්නත්, නිවන් දක්නා ජාති දක්වා පරලෝ ජීවිතයේ සුගතිගාමී කරගණ්ඩත් ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුවත් ඇති කරගෙනයි මේ ධර්මශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ.
පිනතින ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා සියල්ලක්ම උතුම් වූ සද්ධර්ම දානානි සංසයෙන් ධර්මශ්‍රවනානි සංසයෙන් සියලු දෙනාටම මුදුන්පත් වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ජාතක පාලියෙහි සඳහන් වෙන මහා ධර්මපාල කියන ජාතක කතාව මූලික කරගෙන මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න. මේ ජාතක කතාව දේශනා කරන්න මූලික වෙන ප්‍රධාන හේතුව අපේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරපු අවස්ථාවේ. කිඹුල්වත් නුවරට වැඩලා නිග්‍රෝධාරාමයේ වැඩ ඉන්න කාලේ සුද්ධෝදන මහරජ්ජුරුවෝ එදා භාග්‍යතුන් වහන්සේ ඇතුළු භික්ෂු මහා සංඝරත්නයට දම්පැන් පූජා කළා. දම්පැන් පූජා කරලා ඉවර වෙලා භාග්‍යතුන් වහන්සේත් එක්ක රජු ඇතුළු පිරිස ටික වෙලාවක් සතුටු සාමීචියේ කතා බහ කරමින් හිටියා. අන් ඒ වෙලාවේ සුද්ධෝදන මහරජ්ජුරුවෝ භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන මේ බුද්ධ ආශ්චර්ය දැක දැක භාග්‍යතුන් වහන්සේගේ නිර්මල වූ බුද්ධකය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බුද්ධ ශරීරයෙන් නිරන්තරයෙන් විහිදෙන බුද්ධ රශ්මීන් දැක දැක ඒ රශ්මි වලල්ල ඇතුළට වෙලා වාඩි වෙලා ඉඳගෙන භාග්‍යතුන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් ඔබ වහන්සේ පදන් වීරිය වඩන කාලේ මේ කියන්නේ දුෂ්කර ක්‍රියා කරන කාලේ දෙවියෝ මට ඇවිල්ලා සඳහන් කළා සිද්ධාර්ථ කුමාරයා මරණයට පත් වුණා කියලා. ස්වාමීනි මම පිළිගත්තේ නෑ ඒ වුණාට. දෙවියෝ මට එහෙම කියනකොට මම දෙවියන්ගෙන් ඇහුවේ බුදු වෙලාද කියලා. සිද්ධාර්ථ කුමාරයා බුදු වුණාද? දෙවිය කියනවා නැහැ. මහරජ බුද්ධත්වයේ ලබන්න කලින්ම මරණයට පත් වුණා කියලා. ස්වාමීනි මං ඒක පිළිගත්තේ නැහැ. මං දෙවියන්ට සඳහන් කළා බුදු නොවී කවදාවත් මේ ලෝකෙන් සමුගන්නේ නැහැ කියලා. ස්වාමීනි එදා මගේ වචනේ හරි නිවැරදි. ඔබ වහන්සේ බුද්ධත්වයේ නොලබා මෙලවින් සමුගත්තේ නැහැ. අද මගේ දැස ඉදිරිපිට ඒ ලෞතුරා බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගෙන ඔබ වහන්සේ වැඩ ඉන්නවා. ඒ බුද්ධ ශ්‍රීය මගේ ඇස් දෙකෙන් මම දැන් දකින්නවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පිය මහරජුරුවන්ගෙන් අහනවා මහරජතුමනි දෙවියෝ එහෙම කියනකොට පිළිගත්තෙම නැද්ද කියලා. නෑ ස්වාමීනි මම පිළිගත්තෙම නෑ. එතකොට තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මහරජය මගේ අන්තිම ආත්ම භාවයේ මේක. සිද්ධාර්ථ කුමාරයා හැටියට ඉපදිලා මං අකාලේ මිය ගියා කියලා දෙවියෝ ඇවිල්ලා නුඹට සඳහන් කරනකොට නුඹ ඒක කොහේ පිළිගන්නේද? පාරමිතා පුරණ සංසාර ගමනේ මහා ධර්මපාල බ්‍රාහ්මණතුමා හැටියට පියාණෙනි ඔබ ඉපදිලා හිටියා. ඒ ධර්මපාල බ්‍රාහ්මණතුමාගේ එකම පුතා වෙලා ඉපදිලා හිටියේ මම. ධර්මපාල කුමාරයා අකාලී මිය ගියා කියලා දිසාපාමුක් ආචාර්යවරයා ඇවිල්ලා කියනකොට මහරජතුමනි එදත් නුඹ ඒක පිළිගත්තේ නැහැ. එදත් පිළිගත්තේ නැත්නම් අද කොහි පිළිගන්නද කියලා ඇහුවා. ඉතින් එතකොට සුද්ධෝදන මහරජුරුව ආරාධනාවක් කරනවා ස්වාමීනි ඒ මහා ධර්මපාල බ්‍රාහ්මණ කාලේ ඒ සිදුවීම දැනගන්න මං ගොඩක් කැමතියි කියලා. ආන්ගේ ආරාධනාව පදනම් කරගෙන තමයි
මහා ධර්මපාල ජාතකයේ දේශනා කොට වදාළේ. භාගිතුන් වහන්සේ දේශනා කරන අතීතයේ කසී රටේ ධර්මපාල නම් ගමක් තිබුණා. ඒ ගමට ධර්මපාල ගම කියලා නම හැදෙන්නේ මේ ධර්මපාල පවුල නිසා. ඉතින් මෙන්න මේ ධර්මපාල කුලය නිසා ඒ ගමට ඒ නම ලැබුණා. මේ ධර්මපාල කුලයේ අය දස කුසල පත ධර්මයන් මනාව ආරක්ෂා කළා. ඒ දස කුසල කර්මපතයන් ඒ අය පාලනය කරන නිසා ධර්මපාල කියලා නමත් පටබැඳුණා. ඒ කියන්නේ මේ ධර්මපාල පවුලේ අය දස කුසල ධර්මය සමාදන් වෙලා දස අකුසල ධර්මයෙන් ඈත් වෙලා ඉන්නේ. ඉතින් ඒ දස කුසල ධර්මයන් සමාදන් වෙලා ඉන්න නිසාම තමයි ධර්මපාල කියලා නමත් හැදෙන්නේ. ඉතින් සඳහන් කරනවා මම නැතන් බ්‍රාහ්මණේ එදා නුඹ විතරක් නෙමේ නුඹේ පවුලේ අනික් අය නුඹේ මාලිගාවේ වැඩ කරපු දාස කම්කරුවෝ පවා මේ දස කුසල කර්මපතයන් සමාදන් වෙලා තමයි වාසය කළේ. දාසයෝ කියලා කියන්නේ පඩි නැතුව වැඩ කරන අය. කම්කරුවෝ කියලා කියන්නේ පඩි සහිතව වැඩ කරන අය. දාසයන්ට කෑම දෙනවා. දාසයන්ට ඇඳුම් පැළඳුම් දෙනවා. දාසයන්ට බෙහෙත් හේත් දෙනවා. ඒ අවශ්‍ය සියල්ල දේම කරනවා. දාසයන්ට පඩි දෙන්නේ නැහැ. කම්කරුවන්ට වැටුප් දෙනවා. එතකොට මේ දාස කම්කරුවෝ පවා මේ දස කුසල කර්මපතේට අනුව තමයි ජීවත් වුනේ. බලන්නකො සත්පුරුෂයෙක් ඇසුරු කරනකොට ඇසුරු කරන පිරිස පවා සත්පුරුෂ වෙනවනේ. අනිත් කාරණාව තමයි සත්පුරුෂ නැත්තං සත්පුරුෂෝ කවදාවත් අසත්පුරුෂෝ ආශ්‍රය කරන්නේත් නැහැ. ඉතින් අසත්පුරුෂයෙක් ආශ්‍රය නොකරන එක මේ සංසාර ගමනේ කොයිතරම් ලොකු ලාභයක්ද? සමහර වෙලාවට අපිට ඉන්න හොඳම යාළුවා අපිට දවසක කියනවා මං අද වෙන ගමනක් යනවා, අපේ ගෙදරට කියන්න මං ගියේ කොහෙද කියලා. ඒ කියන්නේ ගියපු ගමන ගැන කියන්න කියන්නේ නැහැ, වෙන ගමනක් ගැන ගියා කියලා තමයි කියන්න කියන්නේ. සමහරලාට අද රස්සාවට යන්නේ නැහැ, ඒත් මම රස්සාවට ගියා කියලා කියන්න කියලා කියනවා. ඒ කියන්නේ මගේ හොඳම යාළුවා. ඔහු මගේ හොඳම යාළුවා නම් කවදාවත් මම ලව්වා බොරු කියවන්නේ නැහැ. සත්පුරුෂයෝ කවදාවත් නිරේට පාර පෙන්නන්නේ නැහැනේ. ඉතින් යාළුවෝ නිසා අපි කොච්චර බොරු කියලා තියෙනවද? මිත්‍රයෝ නිසා අපි කොච්චර බොරු කියලා තියෙනවද? න අත්ත හේතු න පරස්ස හේතු න පුත්ත මිච්චේන දනන්න රට්ටං. ධම්මපද පාලියේ දේශනා කරනවා සත්පුරුෂයා කවදාවත් නැතන් සීලවන්තයා ප්‍රඥාවන්තයා ධාර්මික කෙනා තමන් නිසා බොරු කියන්නෙම නැහැ, අනුන් නිසා බොරු කියන්නෙත් නැහැ. මොකද මුසාවාදී ආදීනව මම විඳිනකොට ඒ ආදීනව මම තනියම තමයි විඳින්න ඕනේ. බොරු කියාපන් කියපු කෙනා බොරු විඳින්නේ නැහැ නේ, ඒක ආදීනව විඳින්නේ නැහැ නේ. කීව කෙනාට ආදීනව විඳින්න වෙන්නේ. තවත් කෙනෙක් මුසාවාදයට උනන්දු කරාම ඔහුටත් පාපයක් තියෙනවා. නමුත් බොරු කියපු මම සම්පූර්ණ ඒ කර්මයෙම විඳින්න ඕනේ. ඒතර සත්පුරුෂයෙක් නම් කවදාවත් මාලව්වා වැරදි කරවන්නෙම නැහැ. ඉතින් අපි හොඳම යාළුවෝ කියලා ඉන්න අයත් අපි ලව්ව හරියට අයුතු ප්‍රයෝජන අරගන්නවා. ඉතින් මේ ධර්මපාල පවුලේ නම් දාසකම්කරුවෝ පවා අකුසලයෙන් වැළකීලා ජීවත් වෙනවා. මේ ධර්මපාල පවුලේ
එකම එක පුතෙක් හිටිය, පුතාගේ නමත් ධර්මපාලම තමා. සුදුසු වයසටාවට පස්සේ තමන්ගේ තාත්තට කියනවා මටත් ශිල්ප හදාරන්න ඕන කියලා. තක්සලාවේ දිසාපාමක ආචාර්යවරයා ගාවට තමයි පමුණුවන්නේ. මේ ධර්මපාල කුමාරයා තමයි ඒ තක්සලාවේ ඉන්න ජ්‍යෙෂ්ඨම ශිෂ්‍යයා. සියලු දෙනාටම ප්‍රධානයි. ඉතින් මෙහෙම කාලයක් මේගොල්ලෝ ශිල්ප හදාරමින් යනකොට ධර්මපාල බ්‍රාහ්මණතුමාගේ පුතා හදිසියෙම මරණයටපත් වෙනවා. ධර්මපාල පවුලම අඬනවා. ධර්මපාල පවුල නෙමෙයි, දිසාපාමක ආචාර්යවරයාගේ පවුලම අඬනවා. නෑදෑයොත් අඬනවා. අන්‍ය වූ ශිෂ්‍යයොත් අඬනවා. මරණයට පත්වෙච්ච කුමාරයාගේ දේහය ගෙනහිල්ලා ආදාහනය කළා. ආදාහනය කරලා ගෙදර ඇවිල්ලත් ආචාර්යතුමන් වටකරගෙන ශිෂ්‍යෝ ඥාතීන් කතා කරනවා. උණු විපතක මහත අපූරුවට හිටපු කෙනා මෙහෙම මියදෙයි කියලා කවුද හිතුවේ? මේ විදිහට ඒගොල්ලෝ කතා කරනවා. මෙතෙන්ට ධර්මපාල කුමාරයත් එනවා. ඇවිල්ලා ධර්මපාල කුමාරයා අහනවා ඒ මියගියේ වයෝවෘද්ධ වෙලාද කියලා. මේගොල්ලෝ කියනවා නෑ, තරුණ කාලේ. ධර්මපාල කුමාරයා කියන තරුණ කාලේ මියදෙන්න විදිහක් නෑනේ. තරුණ කාලේ මැරිලා බෑ කවුරුවත් කියලා. එතකොට අර පිරිස අහනවා ඇයි ධර්මපාල නුඹ දන්නේ නැද්ද? සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි. ඉතින් ඕනෑම මොහතක කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන්. බාලද තරුණද මහලුද කියන එකකට බාධාවක් නෑ. ධර්මපාල කුමාරයා කියනවා සංස්කාර ධර්ම අනිත්‍ය බව නම් මම දන්නවා. සංස්කාර ධර්ම අනිත්‍ය වුණාට කෙනෙක් මිය යන්න ඕනේ වයෝවෘද්ධ වෙලා. අර පිරිස අහනවා සංස්කාර ධර්ම අනිත්‍ය නම් වයෝවෘද්ධම වෙන්න ඕනේ නෑ. එක එක්කෙනාගේ කුසලානිසංස ධර්මයන්ට අනුව, කුසලාකුසල ධර්මයන්ට අනුව ඔවුන් ඕනෑම වෙලාවක මිය යන්න පුළුවන්. ධර්මපාල කුමාරයා කියනවා මං නම් පිළිගන්නේ නෑ. මගේ පවුලේ නම් එහෙම වෙන්නේ නෑ. තහවුරු කරන්න කියනවා මගේ පවුලේ නම් එහෙම වෙන්නේ නෑ. ඉතින් මේ පිරිස ගිහිල්ලා මෙයාගේ මේ කතාව දිසාපාමක ආචාර්යවරයාටත් කියනවා. හැබැයි ඉතින් ආචාර්යවරයා මහා ප්‍රඥාවන්තයිනේ. ඒ නිසා ආචාර්යවරයා මේකට තරක කරන්න යන්නේ නෑ. පස්සේ විවේකීව ධර්මපාල කුමාරයා ගෙන්නලා එහෙම කියන්න හේතුව අහනවා. හේතුව ඇහුවහම ධර්මපාල කුමාරයා කියනවා ආචාර්යතුමනි, කෙනෙක් තරුණ වයසේ මිය යන්න හේතුවක් නැහෙනි. මම එහෙම කියන්නේ අපේ පවුල්වල අපේ පරම්පරාවේ කවුරුවත් එහෙම මිය යන්නේ නැහැ අකාලේ කියලා කියහම දිසාපාමොක් ආචාර්යවරයා තීරණය කරනවා මේක හොයලා බලන්න ඕනේ. එහෙම වෙන්න බෑ කියනවා. දැන් අපි හැමෝම කතා කරන්නේ මේක හොයලා බලන්න ඕනේ. ඒක හොයලා බලන්න නම් කසී රටටම යන්න ඕනේ. ඒ කියන්නේ ධර්මපාල බ්‍රාහ්මණ හම්බ වෙන්න ඕනේ. නමුත් ධර්මපාල කුමාරයාට කියන්නේ මං උඹේ ගෙදර යනවා කියලා. කුමාරයා කැඳවලා කුමාරයාට කියනවා මං දවස් කීපයක් එන්නේ නැහැ. මම නැති දවස් ටිකේ මේ ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබා දීමේ වගකීම නුඹ ගන්න ඕනේ. ජ්‍යෙෂ්ඨම ශිෂ්‍යයානි. ධර්මපාල කුමාරයා ඒක බාරගත්තා. තක්සලාවේ කටයුතු ධර්මපාල කුමාරයාට බාර දීලා දිසාපාමක ආචාර්යවරයා තමන්ගේ සුළු සේවකයෙක් කැඳවලා කියනවා එළුවෙකුගේ හරි සුනකෙකුගේ හරි ඇටකෑලි කීපයක් හෝදලා මල්ලක දාලා අරගන්න කියලා. ඒ ටිකත් ලෑස්ති කරගෙන දැන් මේ සුළු සේවකයත් එක්ක දිසාපාමක ආචාර්යතුමා පිටත් වෙනවා ධර්මපාල බ්‍රාහ්මණතුමා හොයාගෙන. එහෙම පිටත් වෙලා
ධර්මපාල ගමට ගියහම ධර්මපාල මාලිගාව කොහෙද කියලා අහලා මාලිගාව හොයාගෙන යනවා. දැන් මේ ආගන්තුක දෙන්නෙක් නෙන්නේ. ධර්මපාල මාලිගාවේ සේවකයෝ වහාම ආගන්තුකය ළඟට ආවා. පෙරමගට ඇවිල්ලා කෙනෙක් ආචාර්යතුමන් අතේ තිබිච්ච කුඩය ගත්තා. තව කෙනෙක් පාවහන් දෙක අරගත්තා. අතේ යමක් තිබ්බනම් තව කෙනෙක් ඒක අරගත්තා. මේ මොනවද එතකොට මේ කරන්නේ? මේවා ආචාර ගෝචරය. මොද අතීතයේ එහෙම කළා. අමුත්තේ කෙනෙකුට පෙරගමන් ගියා. පිළිගත්තා. ගේ ළඟට එක් කරගෙන ආවා. පාදෝවණය කළා. බෙහෙත් තෙල් ආදී ආලේප කළා. පාද සම්බාහනය කළා. සුදුසු අසුන්වල වඩා හිඳෙව්වා. මේ කවුද? කොහේ ඉඳලා ආවේ? මොකටද? එහෙම අහන්නේ පින්නත. අපිනේ දැන් ගෙදරට ගොඩ වෙන්නත් කලින් මොකද කියලා අහන්නේ? එහෙම කරන්නේ නැහැ. බොහෝම උසස් ගුණ ධර්ම තිබුණා. අසුන්වල වඩා හිඳවලා සමහරලට ආහාර ගන්න වෙලාවක් නම් ආහාරයෙන් සන්තර්පණය කරනවා. අවේලාවක් නම් පානීය දෙයකින් සන්තර්පණය කරනවා. බොහොම හොඳ පහසුවක් සලසලා ආගිය තොරතුරු කතා කරනවා. කොහේ ඉඳලාද එන්නේ? සනීපෙන්ද ඉන්නේ? මේ ආදී බොහෝ දේවල් අහනවා. අන්තිමට තමයි ආවේ අහන්නේ මොන වාගේ කාරණාවකටද ආවි කියලා. දේවාගේ මහ උසස් මානව ගුණ ධර්ම තිබුණා. ඒවා බුද්ධ ශාසනය ඇතුළෙත් එහෙම්මමයි. ගිහි පිරිස අතරෙත් එහෙම්මමයි. ඉතින් එහෙම ඇහුවට පස්සේ දිසාපාමුක් ආචාර්යවරය කියනවා, බ්‍රාහ්මණතුමනි, සංස්කාර ධර්ම අනිත්‍යයි. කෙනෙක් ඕනෑම මොහොතක මියදෙන්න පුළුවන්. මම මේ කතාවක් කියලා එන්න ආවි. ධර්මපාල කුමාරයා බොහොම උසස් ගති ලක්ෂණ තිබුණ කෙනෙක්. ධර්මපාල කුමාරයා කියලා කියන්නේ බොහොම දක්ෂ ශිෂ්‍යෙක්. එදා කාලේ ඉගෙන ගන්න තිබිච්ච ඒ සියලුම දේවල් ගැන කියලා. ඒ සියලුම දේවල් මනාව ඉගෙන ගත්තා. ධර්මපාල කුමාරයා ඒ සියල්ල මනාව ඉගෙන ගත්තා. ශිල්ප හොඳින් ප්‍රගුණ කරගත්තා. මේ ආදී බොහෝ දේවල් කියනවා. ධර්මපාල කුමාරයාගේ ගුණ කියනවා. අන්තිමට කියනවා, ධර්මපාල කුමාරයාත් සියලු සංස්කාර අනිත්‍යයි කියන න්‍යායට පත් වුණා. හදිසියෙම ධර්මපාල කුමාරයා මියදුනා. මං ධර්මපාලගේ දේහය ආදාහනය කළා. හැබැයි ඉතින් සැක සංකා මොකවත් තිබුණේ නැහැ කියලා නම් තේරෙනවා. ධර්මපාල කුමාරයා මියදුනා, මං ආදාහනය කළා. අද කාලේ නම් අපිට ප්‍රශ්න ගොඩයි ඉන්නේ. මැරුණද? මැරුවද? වසක් විසක්වත් දුන්නද? පරීක්ෂණ කරන්න බැරි වුණා? මේ වගේ තර්ක විතර්ක ගොඩක් අද. නමුත් එදා එහෙම සැකයක් තිබුණේ නැහැ. කවුරුවත් කාටවත් එහෙම කරන්නේ නැහැ. අනික මේ ප්‍රධානියෙක් ප්‍රභූවරයෙක් දිසාපාමුකාචාර්යවරය කියන්නේ. ඒ වාගේ අය කොහොමවත් මෙහෙම වැඩ කරන්නේ නැහැ. මොකද ඉගෙන ගත්තා අය. ඒකනේ බොහොම සැහැල්ලුවෙන් කියනවනේ, කුමාරයා මැරුණා, මං ආදාහනය කළා. යුතුකමක් හැටියට කියලා යන්නාවි කියලා. හැබැයි ඉතින් මේ කතා ටික මේ විදිහට අහගෙන ඉඳලා ධර්මපාල බ්‍රාහ්මණතුමා හයියෙන් හිනා වෙනවා. එතකොට දිසාපාමුකාචාර්යවරයා අහනවා, ඇයි හිනා වෙන්නේ? කුමාරයා මැරුණේ නැහැ කියලාද හිතාගෙන ඉන්නේ? හැබැයි ඉතින් තමන්ගේ එකම පුතාට තියෙන සෙනෙහස වැඩි හින්දා
පුතා මැරුණ කියල කීවත් බ්‍රාහ්මණතුමනි පිළිගන්නේ නැතිවෙයි කියල මට හිතුණා. එක නුඹ වගේ තාත්ත කෙනෙකුගේ හැටි. තමන්ගේ පුතා මියදුනා කියලා පිළිගන්න කැමති නෑ. හැබැ මම ශාක්ෂිත් අරගෙන තමාවි. කියලට සුළු සේවකයට කතා කරලා කියනවා, ධර්මපාල කුමාරයාගේ දේහයෙන් අරගත්තු ඇටකෝටු දෙක ගේන්න කියලා. සේවකයත් අර මල්ලෙන් අරගෙන ඒ ඇට කැබලි ටික තිබ්බ මේසේ උඩ. මේක දැක්ක විතරයි ධර්මපාල මාලිගාවේ වැඩ කරන දාසයෝ සේවකයෝ මේ සියලු දෙනාම හිනා වෙන්න පටන් ගත්තා. සාමාන්‍ය වෙන්නේ අනිත් පැත්තනේ. සියලු දෙනාම අඬන්න වැළපෙන්න ඕනේ. මේගොල්ලෝ ඔක්කොම හිනා වෙනවා. ඒක වෙන්න බෑ කියලා. තරුණ කාලේ ධර්මපාල කුමාරයා මියදුනා කියන එක වෙන්නේ නෑ. පින්නදනි මේක මහා පූර්ණ විශ්වාසයක්නේ. මේක ගොඩාක් හිතන්න තියෙන කාරණාව. මේක පූර්ණ විශ්වාසයක්. එහෙම මැරෙන්නේ නෑ. කොහොමද එහෙම කියන්නේ? අන්තිමට ධර්මපාලතුමා කියනවා හත්මුතු පරම්පරාවකවත්, ඒ කියන්නේ පරම්පරා හතකවත් අපේ කවුලුවත් අකාලෙන මැරිල් නෑ කියලා. ඒ නිසා මේ ජාතක කතාව හරි ගැඹුරුයි. මං කියන්නේ මේ ජාතක කතාව නෙමේ, මුළු ජාතක පාලියම හරි ගැඹුරුයි. වර්තමානයේ සමහරුන්ගේ මතයක් තියෙනවනේ ජාතක පාලිය බුද්ධ දේශනාවක් නෙමේ කියලා. මෑත කාලේ ලියවුණු දෙයක් කියලා. තව සමහර අය කියන්නේ මේ නූගත් උපාසක උපාසිකාවන්ට ධර්මයේ තේරෙන්නේ නැහැ. ඔවුන් සනසවන්න බණ මඩුවල එළි වෙනකන් දේශනා කරපු කාරණාවක් ජාතක කතාව කියන්නේ. නික බුද්ධ දේශනාවක් නෙමේ කියලා. ඒ ජාතක කතාව හඳුනාගත්තේ නැති අයගේ කතාවක්. පිනතින ජාතක කතාව හරි ගැඹුරුයි. අපිත් මේ ධර්මපාල කතාව බොහොම සතුටින් අහගෙන ඉන්නවනේ. පින්නතුනේ මේක හරියට තේරෙන්න නම් ත්‍රිපිටකයේම ඉගෙනගෙන විදර්ශනාවත් යම්තාක් වඩලා අන්නේ විදර්ශනා නුවණක් සහිත ඇහැකින් ජාතක කතාව දිහා බලන්න පටන් ගත්ත දවසට තමයි ජාතක කතාවේ ගැඹුර වැටහෙන්න පටන් ගන්නේ. ජාතක කතාව කියන එක නිර්මල බුද්ධ භාෂිතය. ජාතක කතාව කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ චරිතය. යම් ධර්මකාරණාවක් දේශනා කරගෙන යන අතරතුර තැනක් එළඹුණහම එතනදි තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. අද විතරක් නෙමේ පෙරත් ඔහොම තමයි කියලා. අන්න එතකොට තමා භික්ෂු මහා සංඝයා පැනයකින් මතු කරලා තියෙන්නේ, ස්වාමීනි පෙරත් එහෙම තමයි කියහම ඒ පෙර කතාව මොකද්ද කියලා. අන්න එතකොට තමයි ජාතක කතාව දේශනා වෙලා තියෙන්නේ. නවාංග ශාස්ත්‍රු ශාසනය ගැන කතා කරනකොට ජාතක කියන කාරණාව නවාංග ශාස්ත්‍රු ශාසනය අන්තර්ගතයි. සුත්තං ගෙයියං වෙයියාකරණං ගාථා ජාතකං වේදල්ලං අභූත ධම්මං වේදල්ලං ආදි වශයෙන් සුත්තං ගෙයියං වෙයියාකරණං ගාථා ජාතකං උදානං ඉති උත්තකං අභූත ධම්මං ඔය ආදි වශයෙන් මේ නවාංග ශාස්ත්‍රීය ශාසනයේ අන්තර්ගතයි. ඒකේ ජාතකං කියලා කොටසක් තියෙනවා. ඒ කියන්නේ මේ ජාතක පාලිය ගැන තමයි. අංගෙහිඳා ජාතක පාලිය බුද්ධ දේශනාවක් නෙමෙයි කියලා කොතනවත් කියන්න බෑ. ජාතක භානක තෙරවරු භාග්‍යතුන් වහන්සේගේ කාලේ වැඩ හිටියා. ඒ කියන්නේ ජාතක පාලිය මනාව හදාරගත්ත අය භාග්‍යතුන් වහන්සේගේ කාලේ වැඩ හිටියා. ජාතක භානක කියලා කියන්නේ එකයි. ඉතින් මේ නිර්මල ධර්ම පරියාප්තියක්. යම් කෙනෙක් ජාතක කතාව බැහැර කරනවා කියලා කියන්නේ ඔහු ත්‍රිපිටකයම පිළිගන්නේ නැහැ කියන එකයි. ධර්මරත්නයේ කොටසක් පිළිගන්නේ නැහැ. ධර්මරත්නයේ කොටසක් පිළිගන්නේ නැහැ කියලා කියන්නේ ධර්මයේ සරණ හම්බ වෙන්නේ නැහැ කියන එකයි. එහෙනම් ධර්මයේ සරණ හම්බෙන්නේ නැහැ කියලා කියන්නේ
ඔහු බෞද්ධයෙක් බවට පත්වෙන්නේ නෑ කියන එකයි. එහින්ද මේ ජාතක පාලිය හරි ගැඹුරුයි. මේ සඳහන් කරන කාරණා ගැන පවා ගැඹුරින් හිතන්න තියෙන පින්නතුනි. ඔබ මම දන්න මේ සමාජෙත් ඕනෑම කෙනෙක් ඕන වෙලාවක මැරෙන්න පුළුවන්. බුද්ධ දේශනාවෙම තියෙන්නේ දහරාජ මහන්තාජ. බාලකාලිත් මැරෙනවා, වැඩිමල් කාලිත් මැරෙනවා. යේ බාලෝ යේච පණ්ඩිතා. උගත්තුත් මැරෙනවා, නූගත් අයත් මැරෙනවා. සබ්බේ මච්චු අසංයන්ති, සියලු දෙනාම මරණයට යනවා. සබ්බේ මච්චු පරායන, මේ මරණයට උගද්ද නූගද්ද දුප්පද්ද පෝසද්ද කුලවද්ද කුලහීනෙද ලොකුද පොඩිද එකක්වත් බලපාන්නේ. නමුත් ධර්මපාල බ්‍රාහ්මණතුමා කියන්නේ මහපුදුම කතාවක්නේ. ඉතින් එතකොට එහෙම කියහම ආචාර්යතුමන් අහනවා, ආශ්චර්යයි සතුටට පත්වෙන්න වටිනවා. බ්‍රාහ්මණතුමනි හරි ආශ්චර්යමත් දෙයක්, සතුටු වෙන්න වටිනවා. නුඹේ පරම්පරාවේ තරුණයෝ මැරෙන්නේ නැති හේතුව මොකද්ද? කවර කරුණක් නිසා නුඹගේ තරුණයෝ නොමැරෙනවද? අන්න එහෙම ඇහුවහම ධර්මපාල බ්‍රාහ්මණතුමා කියනවා, අපේ පරම්පරාවේ කවුරුවත් නොමැරෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. දහමේ හැසිරෙනවා. ගුණයෙන් ආනුභාවයෙන් ඒ කුලේ තරුණයෝ නොමැරෙද්ද කියලා ඇහුවහම කියනවා, ඒ ගුණය තමයි ධර්මයේ හැසිරීමේ ගුණය. අපි දහමේ හැසිරෙනවා. අපි බොරු කියන්නේ නැහැ. පවිතු කර්මයන් වර්ජනය කරලා ඉන්නේ. ධර්මයේ තුල වාසය කරනවා, මුසාවාදයෙන් ඈත් වෙලා ඉන්නවා. පවිතු කර්ම කියලා අකුසලයන් සම්පූර්ණයෙන්ම අපේ ජීවිතවලින් වර්ජනය කරලයි අපි ඉන්නේ. ඒ විතරක් දෙනෙමේ කියනවා, අන්න ඒක නිසාම තමයි මේ පරපුරේ කවුරුත් මැරෙන්නේ නැත්තේ. සත්පුරුෂයෝද අසත්පුරුෂයෝද අපි ඇසුරු කරනවා. අසත්පුරුෂය ඇසුරෙන් අයින් කරනවා. සත්පුරුෂයන්ගේද අසත්පුරුෂයන්ගේද ධර්මය අපි අහනවා. යමෙක් ඇසුරු කරනකොට අසත්පුරුෂයෙක් නම් අයින් කරලා දානවා. සත්පුරුෂයන්ගෙනුත් බණ අහනවා, අසත්පුරුෂයන්ගෙනුත් බණ අහනවා. සත්පුරුෂයන්ගේ ධර්මය ෘචි කරනවා, අසත්පුරුෂයන්ගේ ධර්මය ප්‍රතික්ෂේප කරනවා. ආන් ඒක නිසාත් අපේ තරුණයෝ මැරෙන්නේ නැහැ. නැගතර බොරු කියන්නේ නැහැ කියලා කීවා. පවිතු කර්ම වර්ජනය කරලා ඉන්නවා කියලා කිව්ව, පව් කරන්නේ නැහැ කිව්වා. සත්පුරුෂයන්ගෙනුත් බණ අහනවා, අසත්පුරුෂයන්ගෙනුත් බණ අහනවා. නමුත් ධර්මයේ කොහොමද දේශනා කළේ? අසත්පුරුෂයන්ගෙන් බණ අහන්න එපා කියලා. එතකොට බ්‍රාහ්මණතුමා ඇයි මෙහෙම කියන්නේ? පින්නතුනි, බණ අහනකන් දන්නේ නැහැනේ බණ කියන්නේ සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද කියලා. අහගෙන ඉන්නකොට තමයි තේරෙන්නේ මේක නිර්මල ධර්මපරියාප්තිය නෙමෙයි කියලා. පරම්පරාගතව අපි ඉගෙනගත්ත ධර්මයේ නෙමෙයි මේ කියන්නේ කියලා. ඉතින් එහෙම අහගෙන ඉන්න අතරේ එතනින් නැගිටලා යන එක සුදුසු නෑ. එඳ නිශ්ශබ්දව ඉන්නවා. හැබැයි ඒ අසත්පුරුෂ ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගන්නේ නෑ. අනිත් කාරණාව තමයි බණ අහලා එළියට ගිහිල්ලා අහවලා කීවේ වැරදි, අහවලා කීවේ බොරු, ඒවා දහම නෙමේ කවුරුවත් විවේචනය කරන්න ගියේ නෑ. ඒ විවේචනය තුළ මොකද්ද එන්නේ? ඒ විවේචනය තුළ ද්වේෂය හටගන්නවා. ඒ ද්වේෂයෙන් පාඩු වෙන්නේ බණ කියපු කෙනාටද, ද්වේෂය ඇති කරගත්ත මටද? හානි වෙන්නේ මට. කවදාවත් Tamanට හානි කරගන්න කැමති නෑ. අපි කැමති නෑනේ වෙන කෙනෙක් වෙනුවෙන් තුවාල කරගන්න. හැබැයි ඉතින් මේ ද්වේෂයෙන් ආදී වශයෙන් සිද්ධ වෙන තුවාලය මේ ඇඟමසට වෙච්ච තුවාලයට වඩා හුඟක් වැඩි. හුඟක් භයානකයි, බරපතලයි, වේදනා සහිතයි. ඒක හින්දා අරයා මෙයා විවේචනය කරන්න යන්නේ.
පුද්ගලයා විවේචනය කරන්නේ නැහැ. හැබැයි ධර්මකාරණාව විවේචනය කරනවා. අපි කියමුක වැරදි ධර්මකාරණාවක් කියලා. ඒ වැරදි ධර්මකාරණාව කීවේ කවුද කියන එක වටින්නේ නැහැ. හැබැයි ධර්මකාරණාවට පහර ගහනවා. මෙහෙම කරලා නිවන් දකින්න බෑ කියලා ධර්මකාරණාවේ වැරද්ද ඉස්මතු කරලා පෙන්නනවා. ඔක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක්. මිත්‍යා දෘෂ්ටිකයව විවේචනය කරන්න එපා කිව්වා. ඒ මිත්‍යා දෘෂ්ටික ධර්මකාරණාව ප්‍රතික්ෂේප කරන්න කියන එකයි ඒ ධර්මකාරණාවට පහර ගහන්න කියලා කිව්වේ. ධර්මකාරණාවට කියන්නේ වැරදි ධර්මකාරණාවට. පුද්ගලයා විවේචනය කරන්න ගියම මට හතුරු හැදෙනවා. හතුරු හැදුනහම මගේ ගමනට බාධා වෙනවා. ඔවුන් එක්ක මට ගැටෙන්න සිද්ධ වෙනවා. ගැටීමේද වෛරය උපදිනවා. වෛරය තුලින් මෛත්‍රිය නැතුව යනවා. මෛත්‍රිය නැති වුනහම මට නිරයට දොර ඇරෙනවා. එහෙනම් මේ අනවශ්‍ය ප්‍රශ්න ගොඩක් ගොඩනගා ගන්න ඕනේ නැහෙනි. ලෝකයාගේ යහපත වෙනුවෙන් මේ කාරණාව වැරදි කියලා කියන්න වටිනවා. පුජ්‍යලයාගේ විවේචනයක් අවශ්‍ය නැහැ. ඒකයි මේ කියන්නේ සත්පුරුෂයන්ගෙන්ද බණහමු අසත්පුරුෂයන්ගෙන්ද බණහමු අසත්පුරුෂයන්ගේ ධර්මයේ ෘචි නොකරමු සත්පුරුෂයන් අත් නොහැර සත්පුරුෂයන්ගේ ධර්මයේ සේවනය කරමු. ඒක නිසා අපේ තරුණයෝ මැරෙන්නේ කවදාවත්. දන් දීමට පෙර සතුටු සිත් ඇත්තෝ වෙමු. දන් දෙන්නේද සතුටු සිත් ඇත්තෝ වෙමු. දන් දී පසුව නොතැවිමු. එයින් අපගේ දරුවෝන මැරෙත්. මේ කියන්නේ පින්නදී අපි බණට කතා කරනකොට කියන්නේ පූර්ව චේතනාව, මුංචන චේතනාව, අපරචේතනාව කියන අවස්ථා තුන පිරිසිදු කරගෙන දන් දුන්න කියලා මේ කියන්නේ. දානේ මහත්ඵල වෙන්නේ එතකොටනේ. පෙරසිත සතුටු වෙන්න ඕනේ, මැදසිත සතුටු වෙන්න ඕනේ, පසුසිත සතුටු වෙන්න ඕනේ. සමහරලට අපේ මැදසිත සතුටු නැහැ. සමහර කෙනෙකුගේ අගසිත සතුටු නැහැ. සමහර කෙනෙකුගේ තුන්සිතම සතුටු නැහැ. දෙන්න ඕන නිසා දෙනවා. නුදුන්නොත් සමාජයෙන් විවේචන එල්ල වෙන නිසා දෙනවා. පින් සලකා දෙනවා නෙමෙයි. දීලත් සතුටු නැත්තම් අපරාධිනේ. සතුටු නැත්තම් නොදී ඉන්න එක වටිනවා. නැත්තම් ධනයක් දුන්නා එතනත් පාඩුයි. සතුටක් නැහැ එතනත් පාඩුයි. එහෙනම් එහෙම දෙනවට වඩා නොදී ඉන්න එක හරි වටිනවා. එකයි සඳහන් කළේ පූර්ව චේතනා, මුංචන චේතනා, අපරචේතනා. මේ අවස්ථා තුනම සතුටු වුණොත් තමයි දානේ මහත්ඵල වෙන්නේ. ඊළඟට බ්‍රාහ්මණතුමා නැවත සඳහන් කරනවා. අපි ශ්‍රමණයන්ද, බ්‍රාහ්මණයන්ද, මගියන්ද, ගුණ කියා ඉල්ලන්නන්ද, යාචකයන්ද, දිලින්දන්ද යන මොවුන් කෑමෙන් හා බීමෙන් සන්තර්පණය කරනවා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දෙනවා විතරක් නෙමෙයි. දුගී මගී යාචකයන්ට පවා අපි හරි සතුටින් දන් දෙනවා. අපි සිය භාර්යාව ඉක්මවා නොයන්නෙමු. අපගේ භාර්යාවෝද අප ඉක්මවා නොයති. ඔවුන් හැර අන් ස්ත්‍රීන් පිළිබඳව බඹසර හැසිරෙමු. එයින් අපේ තරුණයෝ නොමැරෙත්. සිය භාර්යාව ඉක්මවා යන්නේ කවදාවත්. අන්‍ය සියලුම භාර්යාවන් පිළිබඳව අපි බ්‍රහ්මචර්යාවේ හැසිරෙනවා. කියලා කියන්නේ කවදාවත් වැරදි කාම සේවනයකට යන්නේ නැහැ. තමන්ගේ භාර්යාව ඇසුරු කරනවා. අන්‍ය වූ භාර්යාවන් ළඟ අපි බඹසර හැසිරෙනවා. යන්නේ කිසිම දවසක වැරදි කාම සේවනයකට යන්නේ නැහැ අපි. අපි සියල්ලෝම ප්‍රාණඝාතයෙන් වැළකෙමු. ලොව නොදුන් දේ වර්ජනය කරමු. මත්පැන් නොබමු, බොරු නොකියමු. එහෙයින් අපගේ තරුණයෝ නොමැරෙත්. දැන් මේ කියනවා පංචශීල ප්‍රතිපදාව මත මනාව පිහිටලා ඉන්නේ. ඒ විතරක් නෙමෙයි, මනා සීලයෙන් යුක්ත උතුම් ස්ත්‍රීන් කෙරෙහි යම් දරු කෙනෙක් උපදිද්ද මහා ප්‍රඥ වූ බුද්ධිමත් වූ වෙති, බහුශෘතයෝද වෙති, වේදෙහි පරතරයට ගියෝද වෙති. එහෙයින් අපගේ තරුණයෝ නොමැරෙත්. මනා වූ සිල් රකින්න කාන්තාවෝ අපේ පරම්පරාවල් වල ජීවත් වෙනවා. මොකද අපි තම භාර්යාව ඉක්මවා නොයනවා වගේම ඈලාත් තම ස්වාමි පුරුෂයා ඉක්මවලා යන්නේ නැහැ. අන්‍ය භාර්යාවන් ළඟ බඹසර වසන්නේ අපි විතරක් නෙමෙයි.
අපේ භාරියාවත් අන්න පුරුෂයන් ළඟ බඹසර වසනවා. ආං එවන් සීලයෙන් යුක්ත ස්ත්‍රීන් ළඟ උපදින්නේ මහා ප්‍රඥාවන්තයෝ කියල කියනවා. බාණ්ඩක බ්‍රාහ්මණතුමාගේ තියෙන දැනුම. මහබෝසතාණන් වහන්සේ පංච මහා විලෝකනය කරන වෙලාවේ මව පිළිබඳව බලනෝනි අවසානයට, කාලයයි දීපයයි දේශයයි කුලයයි මවයි. ඉති මව පිළිබඳව බලනවා. මොනවද බලන්නේ මව පිළිබඳව? කරුණු කීපයක් මව සම්බන්ධයෙන් බලනවා. ඒ අතර එකක් තමයි බෝසත් මව පංචසීල ප්‍රතිපදාව මත පිහිටලා වාසය කරන තාක් කල් මහබෝසතාණන් වහන්සේ ඇගේ කුසට වඩින්නේ නැහැ කියල කියනවා. පන්සිල්ලොල ඉන්නවනම් ඒ කුසට එන්නේ නැහැ කියල කියනවා. එනම් මහබෝසතාණන් වහන්සේ වඩින්නේ බෝසත් මව කිනම් සීලයක් සමාදන් වෙලා ඉද්දිද? මහබෝසතාණන් වහන්සේ වඩින්නේ බෝසත් මව අටසිල් මත ඉන්නවනම් විතරයි. එතකොට අටසිල් නැති අම්මගේ කුසට බෝසතාණන් වහන්සේ වඩින්නේ නෑ. පින්නතන අපි පන්සිල්වත් නැතුව ඉන්නකොට ප්‍රඥාවන්තයෝ සත්පුරුෂයෝ අපි හොයාගෙන එයි කියන එක පිළිබඳව විශ්වාසයක් තියන්ඩ කොහොමත් බෑ. අම්මට තාත්තට ආදරය කරන, රටට ජාතියට ආගමට ගරු කරන ශ්‍රේෂ්ඨ දරුවෝ වර්තමානය බොහෝම දුර්ලබයි. අවුරුදු 14-15 වෙනකොට දරුවෝ නෙමේ මරුවෝ කියන මට්ටමට අපි කතා කරන දරු පිරිසක් තමයි අපි ළඟ ඉන්නේ. අම්මට තාත්තට කතා කරන්න දන්නේ, සමහර කියන වචනයක් මව්පියන්ගේ හදවතට මේ පිහියොලින් ඇන්නා වගේ රිදෙන වචන කියන දේ අහන්නේ නැහැ. ඉතින් ඇයි එහෙම අකීකරුවයි අපි ගාවට ඇවිල්ලා තියෙන්නේ? ඒ දරූපතට අපි පූර්ණව සූදානම් වෙලා ඉඳලා නැහැ. ඒ කියන්නේ සිල් මත පිහිටලා සූදානම් වෙලා හිටියානම් සුගතියෙන් චුත වෙන පුණ්‍යවන්තයෝ අපි ගාවට එනවා. ඒ කතාව මෙතනදිත් කියවෙනවා. මහබෝසතාණන් වහන්සේගේ පංච මහා විලෝකනයේදිත් කියවෙනවා. ධර්මයේ තවත් බොහෝ තැන්වල කියවෙනවා. එනම් ශ්‍රේෂ්ඨයෝ තමන් ළඟ බිහි කරගන්න, සත්පුරුෂයෝ තමන් ළඟ බිහි කරන්න අපි සිල්වත් වෙන්න ඕනේ. දැන් අතීතයේ අම්මලා සමහර අයට දරුවෝ ගැන පුදුමාකාර හිතාගන්න බැරි පුදුම සහගත බවක් තියෙනවා. පණ්ඩිත සාමණේරයෝ තමන්ගේ අම්මගේ කුසට බැහැගන්නකොට අඥාන දරුවන් හිටපු මුළු පවුලම පණ්ඩිතයෝ වෙනවා. ඉතින් පවුලේ වසන්න උන්ට පවා වාසනාව ගෙන දෙමින් මව්කුසට බැහැගත්ත නිසා අම්මා තීරණය කරනවා මගේ පුතාට පණ්ඩිත කියලා නම තියෙනවා කියලා. සුක සාමණේරයෝ මව්කුසර පිළිසිඳ ගන්නකොටම දුකින් පීඩාවට පත් වෙලා හිටපු මුළු පවුලම සැපවත් වුණා. ඒ නිසාම පුතාට ඉපදිච්චාම සුක කියලා නම තියෙනවා. මහානුරුද්ධ මහරහතන් වහන්සේ මෙලොව ඉපදුනාට පස්සේ උන්වහන්සේ නෑ කියන වචනේ දන්නේ නෑ. අන්තිමට අම්මා කල්පනා කරනවා මගේ පුතාට නෑ කියන එක උගන්වන්නේ කොහොමද කියලා. මගේ පුතා පුණ්‍යවන්තයි, කොහොමද නෑ කියන එක උගන්වන්නේ? එන්න හිස් තලියක් තව තලියකින් වහලා තමයි යවන්නේ මේක ගෙනihin දෙන්න. තලිය විවෘත කරලා බලහම නෑ. ඒතකොට මේක තමයි නෑ කියන්නේ හිස්. නමුත් අරන් යනකොට දෙවියෝ විසින් දිව්‍යමය කැවුම් වලින් තලිය පෙරෙව්වා. විවෘත කරලා බලහම මුළු පළාතම සුවඳයි. බුදු දෙවියෝ කතා කරනවා මේ තලිය හිස්ව ගෙනහිල්ලා දීලා මේ කුමාරයාට නෑ කියන එක පෙන්වන්න උත්සාහ කළොත්. එදා අන්න බාර මහදුගිය දන් දෙන වෙලාවේ පසේ බුදුරජාණන් වහන්සේට තමන්ගේ කෑම මුල දන් දීලා ස්වාමීනි සංසාරේ දන් දුන්න මදි, නෑ බෑ කියන වචනයක් මින් මතුවට සංසාරේ මට අහන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා ගොනු කරලා දන් දුන්නේ. ඒ දන් දුන්න දුගිය තමයි අද මේ ඉපදිලා ඉන්නේ. එහෙනම් මේ තලියේ නෑ කියන දේ පෙන්වුවොත් දේව සභාවට ගියහම අපට විසුමක් වෙන්නේ නෑ කියලා කල්පනා කළා. මහදේවියෝ බණී කියලා හිතුවා. ඒ හින්දා දිව්‍යමය කැවුම් වලින් පෙරෙව්වා. මේ වාගේ පුණ්‍යවන්තයෝ අපි ගාවට ඇවිල්ලා උපදින්නේ
එවන් පුණ්‍යවන්තයෙකුට ඉපදින්න සුදුසු තත්ත්වයේ අපි ජීවත් වුණොත් විතරයි. ඒ කතාව ආපහු මෙතන කියනවා. පිනතුනි තනියම හිතන්න ගත්තාම කොච්චර දේවල් ජීවිතේට ඉගෙන ගන්න මේ ජාතක කතාව ඇතුළේ තියෙනවද? තනියම ධර්මදර වෙන්න පුළුවන්. තනියම මුළු ලෝකයක් ගොඩනගන්න පුළුවන් තැනට කටයුතු කරන්න තමන්ට වගේම තමන් ඇසුරු නිසුරු කරන්නට අවවාද කරන්න වටිනවා මේ උතුම් ජාතක කතාව. භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ධර්ම පරියාප්තිය මනාව අන්තර්ගතයි මේ තුළ. ඉතින් කොහොමද අපි ජාතක කතාව ප්‍රතික්ෂේප කරන්නේ? ඉතින් ඒ නිසා මෙන්න මේ වාගේ කරුණු රාශියක් සඳහන් කරනවා. මනා සීලයෙන් යුක්ත උතුම් ස්ත්‍රීන් කෙරෙහි යම් දරු කෙනෙක් උපදිද්ද ඔවුන් මහා ප්‍රඥයි, බුද්ධිමත්, බහුශ්‍රුතයි, වේදෙහි පරතරට යයි. ඒ කියන්නේ ශිල්ප ශාස්ත්‍රයන්ගේ පරතරටම යනවා. මවද පියාද සහෝදරී සහෝදරයෝද පුත්‍රයෝද බිරින්දයෝද අපි සියල්ලෝම පරලෝ සැප සලකා ධර්මයේ හැසිරෙමු. අම්මා තාත්තා, දුව පුතා, ස්වාමියා, බිරිඳ මේ හැමෝම පරලොව සැප ප්‍රාර්ථනා කරගෙන අපි ධර්මානු ධර්ම ප්‍රතිපදාවේ යෙදෙන්නේ. දාසයෝද දාසියෝද අප නිසා දිවි රකින්නෝද පිරිවර ජනයාද කම්කරුවෝද යන සියල්ලෝම පරලොව සැප සලකා ධර්මෙහි හැසිරෙත්. එහෙයින් අපේ තරුණයෝ නොමැරෙත්. මේ විදිහට තමන්ගේ පරපුරේ අය නොමැරෙන්න හේතුව, අකාලේ නොමැරෙන්න හේතුව මේ බ්‍රාහ්මණතුමා මනාව ප්‍රකාශ කරනවා. පින්නතනි බණ අහන අපේ අයයි, දේශනාව කරන මමයි, අපි ඔක්කොම අද ඉඳලා සම්පූර්ණයෙන් ප්‍රාණඝාතාදී අකුසල ධර්මවලින් වැළකුණොත් ඊළඟ ආත්ම භාවයේ අපි අකාලේ මැරෙන එකක් නැද්ද? ඊල් දෙවනි ආත්මෙ නම් මැරෙන්න තියෙන ඉඩකඩ වැඩි. හේතුව මේ ජීවිතේ මම ප්‍රාණඝාතයෙන් වැළකිලා හිටියට ගියාත්ම කරපු කර්ම ගොඩක් තව ඉතුරු වෙලා තියෙනවා. ඒ ගියාත්මේ, ඊට කලින් ආත්මේ, ඊට කලින් ආත්මේ අපි කරපු පව් ගොඩක් අපිට තව විපාක දෙන්න තියෙනවා, තව විපාක දීලා නැහැ. ඉතින් ඒවා මම්මනේ කරගත්තේ. ඒවට මම්ම තමයි වන්දි ගෙවන්න වෙන්නේ. ආන් එහෙම නමුත් પરම්පරා කීපයක් එක දිගට සිල් මත වාසය කරනකොට පරණ කර්ම බොහොම වේගෙන් ෂේ වෙලා ගියහම අය නව කර්ම එහෙ නෑ. දැන් තියෙන්නේ කර්ම ප්‍රාණඝාත නොකරපු සිල් රැකපු කර්ම. ආන් ඒ කර්මයේ පදනම් කරගෙන අපි අය අකාලි මිය දෙන්නේ. සීලේ අනුභවයෙන් පරණ කර්මත් තරමක් ඈත් වෙලා යන්න පුළුවන්, ඊළඟ ජීවිතෙත් අකාලේ නොමැරෙන්න පුළුවන්. පරණ කර්ම ඈත් වෙලා නමුත් පරණ කර්ම තියෙන කාක් කල් අපිට ඕන වෙලාවක පළ දෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ ජීවිතෙත් කර්ම කරනවා කියලා කියන්නේ තවත් ආත්මයකට අපි කර්ම සහිතව එහෙ යනවා කියන එකනේ. එහෙනම් බුද්ධාන්තරයේ ලැබිලා තියෙන වෙලාවේ භාග්‍යතුන් වහන්සේ අවවාද කරලා තියෙන වෙලාවේ කීකරු ශ්‍රාවක පිරිසක් බවට පත් වෙන්න ඕනේ. අපි ළමයින්ට බයිනවනේ හරියට අකීකරුයි කියලා. අපි ළමයින්ට බයිනවා අකීකරුයි කියලා. හරියට නිකන් අපි අකීකරු නැති අය වගේ. අපිත් ආර්යයන් වහන්සේලටත් අකීකරුයි. මේ ලෝකේ කාට දකීකරු කියනවට වඩා අපි ආර්යයන්, අපි භාග්‍යතුන් වහන්සේට අකීකරුයිනේ. ශාස්ත්‍රුන් වහන්සේට අකීකරුයි. බොරු කියන්න එපා කිව්වා. ඒ වුණාට තව බොරු කියනවා අපි. ප්‍රාණඝාත කරන්න එපා කිව්වා. ඒ වුණාට තව ප්‍රාණඝාත කරනවා අපි. රාරක්කු බොන්න එපා කිව්වා. ඒ වුණාට තව බොනවා අපි. ඒ කියන්නේ අපි ශාස්ත්‍රුන් වහන්සේට අකීකරුයි. අපි අකීකරුව ඉඳගෙන දරුවන්ට කීකරු වෙන්න කීවට හරියන්නේ නෑනේ. එතකොට අර කකුලුවාගේ කතාව කියන්න වෙන්නේ. එහෙනම් නිවැරදි වෙන්න පටන් ගන්නකොට කොතනින් පටන් ගන්න ඕනේද? නමුත් මුල පටන් ගන්නකොට අගට යනකොට මේක නිකම්ම නිවැරදි වෙනවා. කොයිතරම් වටිනවද? ධර්මපාල බ්‍රාහ්මණතුමා මේ අවවාද ටික කර කර දිසාපාමක ආචාර්යවරයාට කියන්නේ ලොකු දේශනාවක්, ලොකු බණ. අන්තිමට දිසාපාමක ආචාර්යවරයා ධර්මපාල බ්‍රාහ්මණතුමාගෙන් සමාව ඉල්ලනවා. බ්‍රාහ්මණතුමනි, නුඹ වගේ සත්පුරුෂයෙක්, සීලවන්තයෙක් එවන් කෙනෙක් ළඟ මං මහ මුසාව කියපෑවා.
මොකද කියාපාපු මුසාව ධර්මපාල කුමාරයා මියදුනා කියලා. නුඹ වගේ බොරු නොකියන උත්තමයෙක් ළඟ මුසා දොඩාපු මට සමාවෙන්ඩ කියල කියනවා. ධර්මපාල පරපුරේ මේ ශ්‍රේෂ්ඨ චාරිත්‍ර ටික මමත් ඉගෙන ගණ්ඩ ඕන කියලා බ්‍රාහ්මණතුමාගෙන් ඉගෙන ගන්නවා. ඉගෙනගෙන තමන්ගේ පරපුරෙත් එක ප්‍රගුණ කරවනවා කියලා හිතනවා. ති මේ කාරණාව මේ විදිහට දේශනා කරලා අපේ භාගිතුන් වහන්සේ අවසානි පැහැදිලි කරනවා. සුද්ධෝදන මහරජ්ජිරුවන්ට කියනවා, මහරජතුමනි මෙදා මගේ පියාණන් වෙලා ඉපදුන ඔබ එදා ධර්මපාල බ්‍රාහ්මණතුමාම තමා. ඒ ධර්මපාල බ්‍රාහ්මණ පිළිගත්තේ නෑ තමන්ගේ පුතා ආකාලිම යදුනා කියලා. එනම් මෙදා ලෞතුරා බුදු වෙන අන්තිමාත්ම භාවි මම ආකාලිමිය ගියා කියහම පියාණෙනි ඔබ එක පිළිගන්නේ නෑ, ඒක සත්‍යයක්. එදා නුඹේ පුතා වෙලා ධර්මපාල කුමාරයා වෙලා ඉපදිලා හිටියේ වෙන කවුරුවත් නෙමේ, අද මේ ලෞතුරා බුදු වෙලා ඉන්න මමම තමයි. එනම් අද මේ යම් පිරිසක් ඉන්නවා නම් ඒ වෙන කවුරුවත් නෙමෙයි, මේ ධර්මපාල පවුලේ එදා දාස කම්කරුව වෙලා පිරිසක් හිටියනම් ඒ වර්තමානයේ මගේ බුදු පිරිසම තමයි කියන කාරණාව පැහැදිලි කරලා දේශනාව නිමා කරනවා. මේ ධර්ම දේශනාව ඉවර කරනකොට මං ඒකයි කිව්වේ ජාතක කතාව ගොඩක් ගැඹුරුයි කියලා. අපේ ජීවිතවල වෙනසක් වුණේ නැති වුණාට පැයක කාලේ මේ ජාතක කතාව අපිට කතා කරන්න දෙයක් තිබුණෙත් නැහැ. ගෙන මේක විස්තර කරනවා නම් පැය ගණනාවක් විස්තර කරන්න ඕනේ. නමුත් මේ ජාතක කතාව අහලා තමයි සුද්ධෝදන මහරජුරුව අනාගාමී වුණේ. ආන් ඒකයි මම කිව්වේ ජාතක කතාව කියලා කියන්නේ අතිශයින්ම සද්ධර්ම සාගරයක්. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරලා මේ ජාතක කතාව දේශනා කළා, අපිට අවවාද කළා ප්‍රාණඝාතයෙන් වළකින්න, ආදි වශයෙන් මුළු පංචශීල ප්‍රතිපදාවෙම පිහිටන්න, දස අකුසල කර්මපතයෙන් වළකින්න, ඒ කියන්නේ කයෙන් කරන වැරදි කරන්න එපා, වචනයෙන් කරන වැරදි කරන්න එපා, හිතින් කරන වැරදි කරන්න එපා, දස කුසල ධර්ම මත පිහිටලා කටයුතු කරන්න. ආන් එදාට සංසාරේ නිවන් දකින්න තුරුම අපිට බොහොම සුවපත් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. සුගතියෙන් සුගතිය උරුම කරගන්න පුළුවන්කම තියෙනවා. සුගතියට යන එක නෙමෙයි අපේ පරමාර්ථයේ නිවනට යන එක. නමුත් ඒ නිවන අපිට ලැබෙන තුරු සතර අපායේ ගැලෙන්න අපි කැමති නැහෙනි. ඒ නිසා නිවන් ලැබෙන තුරු අපි සැපවත් වෙන්න ඕනේ. පින්කම් කරගන්න පුළුවන් ශක්තිය ලබන්න ඕනේ. අනුන්ට අතපාන්න නොවෙන්න ඕනේ. සිතූසේ ජීවත් වෙන්න, දම්පැන් දෙන්න, අගහිගකම් නැති ජීවිත ලබන්න ඕනේ. නිවන ඒකායන පරමාර්ථයයි. නිවන මුදුන්පත් වෙන තුරු මේ සසර දුකක් නැතුව වාසය කරන්න, මේ නිර්මල ධර්ම පරියාප්තිය ජීවිතයට එකතු කරගෙන නැවත නැවත ආවර්ජනය කර කර ධර්මයේ තුල ජීවිතේ පෝෂණය කරගෙන කටයුතු කරන්න, ඒ තුලින් භාග්‍යතුන් වහන්සේගේ කීකරු ශ්‍රාවක පිරිසක් බවට පත් වෙන්න, භාග්‍යතුන් වහන්සේගේ සරණ ලබන ශ්‍රාවක පිරිසක් හැටියට සංසාරයට සමුදෙන්න අපි සියලු දෙනාටම භාග්‍ය වාසනාව නොඅඩුවම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ පන්නිපිටියේ මාකුඹුර මායාවත්තේ පදිංචි කුමාරී හීංගොඩ මහත්මිය සහ ජිනදාස හික්ගොඩ මහත්මයා සහ විශේෂඥ වෛද්‍ය අමාලි, විශේෂඥ වෛද්‍ය ධනංජය රූපසිංහ, දිල්රුක්ෂි හීංගොඩ සහ සෙසිරි ජයසේන මහත්මා විසින්, දෙමව්පියන්, දූ දරුවන්, මහත්ම මහත්මීන් මේ සියලු දෙනා අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා. උතුම් අරමුණ අපවත් වී වදාළ නුගේගොඩ ශාන්ත බෝධි ස්වාමින් වහන්සේ, සිරිසේන උඩතැන්න පියාණන්, සෝමා උඩතැන්න මෑණියන්,
පින්තේරි සප්පුහාමී පියාණන් හින්නිහාමී මෑණියන් විමලා ජයවීර මහත්මිය සහ තිස්ස ගුණවර්ධන මහත්මා යන නිදන ප්‍රාප්තියට පත්වන මව්පියන්ට ඥාතීන්ට අපවත් වී වදාළ ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේට මේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. විදේශගතව සිටින අමාලි, ධනංජය, දිල්රුක්ෂි, සෙසිරි යන දූ දරුවන්ට සහ තිසස්, හංසිඳු, සදෙව්, බෝමිත්, තිසාරා යන මුණුබුරු මිනිබිරියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්, දේශකයාණන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාට, වෛද්‍ය උඩතැන්න සොහොයුරා ඇතුළු පවුලේ සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන අතර ශ්‍රියාණී ගුණවර්ධන, හේමා ගුණවර්ධන යන මහත්මීන් ඇතුළුව පැමිණ සිටින සියලුම යහළු යෙහෙළියන්ට රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා. උතුම් වූ සද්ධර්ම දානානි සංසය ශ්‍රවණානි සංසය නොඅඩුවම ලැබේවා. පුණ්‍යානුමෝදනා කරන්ට යෙදුන සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කරන්ට යෙදුන සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවේක අති උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්න ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ සියලු දෙනාටමත් මේ මොහොතේ සහභාගී වුණ හැම කෙනෙකුටමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වැසිලෝ වැසි සියලු දෙනාටමත් මේ පිම්පෙත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.